ගැඹුරු පීඩනාව පාතේ ඊයේ රාත්‍රී වන විට යාපනයේ සිට කිලෝමීටර් 330ක් පමණ ඊසාන දෙසින් පැවතුණා. එම පද්ධතිය හෙට වන විට ඉන්දියාවේ උතුරු තමිල්නාඩු වෙරළ තීරය දක්වා ගමන් කර ඉන්පසු උතුරු දෙසට ගොස් ලබන පස්වෙනිදා වන විට දකුණු ආන්ද්‍රා ප්‍රදේශයේ වෙරළ තීරයෙන් ගොඩබිමට ඇතුළු වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ මන්නාරම සිට කංකසන්තුරේ ත්‍රිකුණාමලයේ සහ මඩකලපුව හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන්වන මුහුදු ප්‍රදේශවල යාත්‍රා කිරීම තවදුරටත් අවදානම් බවයි. පවතින තත්ත්වය හේතුවෙන් උතුරු පළාතේ ධීවර කාර්මිකින් අදසිය වෘත්තීය කටයුතු වලින් ඉවත්ව තිබෙනවා. මන්නාරම හා මුලතුව යන ප්‍රදේශවල බහුදින ධීවර යාත්‍රා සහ බෝට්ටු නවතා තබා ඇති අයුරු දැකගත හැකි. මුහුද පවතින්නේ තරමක් රළු ස්වභාවයකයි. උතුරු මැද සහ නැගෙනහිර යන පළාත්වල අහස තවදුරටත් වලාකුළින් බරව පවතුණු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම පළාත්වල මෙන්ම ත්‍රිකුණාමලයේ සහ මඩකලපු යන දිස්ත්‍රික්වල වරින් වර වැසි හෝ ගිගුරුම් සහිත වැසි හෝ ඇති විය හැකි. සබරගමුව පළාතේ සහ මහනුවර හා නුවරඑළිය යන දිස්ත්‍රික්වලද වැසිවාර කිහිපයක් හටගත හැකි. ඌව පළාතේ සහ අම්පාර හා හම්බන්තොට යන දිස්ත්‍රික්වල අද පස්වරුවෙන් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි හෝ ඇති විය හැකි බව කාලගුණ නිවේදනයේ සඳහන්.